COVID-19 වෛරසය හේතුවෙන් ලෝකයටම බලපෑම් එල්ල වී ඇති පසුබිමක් තුළ අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත කුඩා දරුවෙකු බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මාස 7ක් වයසදී මෙම කුඩා දරුවා දකුණු කොරියාවේ සිට මව්පියන් සමග මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට කුඩා දරුවා හා මව්පියන් ඊයේ රාත්‍රියේ ඇතුළත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම දකුණු කොරියාවේ සිට මොවුන් ලංකාවට පැමිණුණද කිසිදු නිරෝධායනයකට ලක් වී නොමැති බවටද හෙළි වී තිබෙනවා. අදාළ කුඩා දරුවාට උණ හා කැස ඇතුළු රෝග ලක්ෂණ පවතින බවත් ඒ අනුව දරුවා හට වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 67ක් පුරා පැතිර යමින් පවතින මාරාන්තික වෛරස් තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයටපත් පුද්ගලයන් සංඛ්‍යාව 3200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 92,862ක් බවයි විදේශ වාර්තා පවසන්නේ. ඒ අනුව වෛරසය ලොව පුරා ආරම්භයේ සටහන් වූ චීනයෙන් ජීවිතක්ෂයටපත් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2981ක්. මේ අතර අදාළ වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවලට අමෙරිකානු ඩොලර් බිලියන 12ක ආධාර ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. අමෙරිකාව තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 122 දක්වා ඉහළ ගොස් ඇති අතර ජීවිතක්ෂයටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 9ක්. ඉරානය තුළද පුද්ගලින් 77 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයටපත්ව ඇති බවයි එනට සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. එසේම ඉරානය තුළ වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 2336ක්. දකුණු කොරියාවට අදාළ වෛරස් තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ජීවිතක්ෂයටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 32ක්. එරටෙහි ආසාදිත සංඛ්‍යාව 5300ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතාලියේ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 79 දිනක ජීවිතක්ෂයටපත්ව ඇති අතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 2502ක්. මේ අතර වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බවයි මිලානෝ නුවර පීඩී ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය අප කළ විමසීමකදී සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.